මේරටේ ජනතාවට කියන්නේ එක දෙයයි ඔය අලුතෙන් කතා කරනණය ගැ නම් අපි දන්නේ නෑ ඒගුොල්ලු කහුද කියලා අපි දන්නෑ ඒවාට බලයදීලා ඒවත් ටෙස් කරන්නනයි යන්නන්නේ පා ගෝටාබේ රජ පක්සකින් එකන ගත්ත පාඩම හොඳටම ඇති ඔය අනික් අය කතා කරනවානි ආර්ථිකය හදන්න අපිට දෙන්න කියලා කරුණ කරලා ඒගුල්ල එකකුල්න්ගේ මාත්‍යන් සුල්ල මොදළේ කියලා බලන්න ගො මොම ඇමතිකන් කරපු එකො ඇමතිකං කරලා මොනෝහරි කැපීපේන විදිහයට වැටිච්ච රාජ්‍යායතනයක් එම හදල පෙන්න්නල තියෙනවාවද. මම ගැනීම පොඩි දවසනස්ථාව හදපු වනවෙේ. හොඳ රාජායතනයෙම හදල පෙන්නල තියෙනවාද. රටේ ආර්ථිකය පිම්මක් ගන්න පුළුවන් වෙන විදිහේ බඩු බෙදනවනෙවෙේ හරි මිනිසුන්ගේ ටේ මනිසුන්ගේ බදුවලින් යම්යමම් සහඳනවනවෙේ කැපීපේන වෙනසක් ඇති වෙන සුළ උපයමාර්ගි දේවල් කල් දයනවද රහල කල්ල දයනවා. එහෙමනං ඒ ගොලං විශ්වාස කරන්. එහෙම නැතුව වචනවලටවත් ප්‍රචාරක ව්‍යාපාරවලටවත් සු ලස්සන සංවිධානාත්මක රැලි වලටවත් මහජන රැලි පේස් බුකේ වෙන්න පුළුව මහපොල වෙන්න පුළුවන්. ඒ වගේම තාත්තල කලේ මෙහෙමයි නිසා අපිත් කරනවා මෙහෙම කියනයටවත්. අප පක්ෂයේ නිර්මාතවරු අපිත් මෙහෙමයි කියනයටත් නං රැවටෙන් එපා මොකද මේ රටට දැන් අවශ්‍යයි ගුණාත්මක දේශපාලන ව්‍යාපාරයක් අපේ තරුණ පරපුර විතරක්න අවරුදු අතලි පාටඩු සියලු දෙදනාටම තිත්ත වෙලතියෙන්නේ මේ තිත්ත වෙලතියෙන මිනිස්සුන්ට මේක ඉන්න හිතන තැනක් බවට පරිවර්තනය කරන්න නං. අපි තැම්පත්ව අ සහකම්පනයෙන් යුතුව මහින්ද රාජපක්ෂ මහත්මය ගැන පවා. යම් අනුකම්පාවක් සහිත හරි. ෙත් මේ මංනිහිතන්නන්නේ පුත්‍රසයහ තුරලග හිලතම මේ ගොඩක් පස් නොහු මවාගෙන ඔළුවෙදා ගත්තේ. ඔහු වැටලදන මේ තත්වය ඇත්වසේම දේශපාලන මේ වශයෙන් මිනිහෙකුට වඩ පුුවන් මේැ බලය තියෙන කාලෙම මිනිහෙක්ගේ මේ සෞ්භාග්‍යමත් තර ජාතියේ මහා අපපච්චි කියන හරිමසීරුවෙන් අමාරුවයෙන් ජීවත්වෙන පුද්ගලෙක් දක මේ එකම කාලෙක ඔහු දැක්කහම මංහිිතන් ඇර සතර පෙරණිමිති දක්වගේ අපි හැම දෙනාම මේ අපේ ජීවිත හා බලය පිළිබඳ අපේ අවබෝධේ තීවුර කරගන්න. මහිදරා ක් හත්ත ේ හ බල තිවරග න්න හ ල තිවර කගන්න.